sadhu, sadhu, sadhu. Namaskar viva budurvanat samda buduhimi saranayami. Namaskar viva damruvanat samda sadham saranayami. Namaskar viva sangruvanat samda mahasang saranayami. Namaskar viva tunuruvanat samda tisaran saranayami. Sadhu, sadhu, sadhu. Garutere maha sangaratne navasarai shraddhavante pinvatni. අද දිනයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අසිරිමත් දම්සක උතුම් සදහම් වැඩසටහන සමගිනුයි මේ සියලු දෙනාම මේ එක්වී සිටින්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අසිරිමත් දම්සක සදහම් දෙසුම සඳහා අද දිනේ දායකත්වයේ දරන්නේ පින්වත් සාමා කරුණාරත්න මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින්. විශේෂයෙන්ම මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් ආචාර්ය ලොකුවිතාන කරුණාරත්න මහත්මාටත් මීට දින 21කට පෙර පරලෝ සැපත් පින්නත් පියදාස මෑණියන්ටත් පරලෝ වශයෙන් සිත ශාන්තිය යහපත අභිවෘද්ධිය සැලසේවා යන අදහසින් පින්පෙත් අනුමෝදන් කරන අදහසින් තමයි මේ පින්නතුන් මේ ආකාරයට මේ උතුම් දම් දෙසුම සඳහා දායකත්වේ දරන්නේ. විශේෂයෙන්ම අද අසිරිමත් දම්සක වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සිට මේ ආකාරයට සිදුවෙද්දී මේ උතුම් දම් දෙසුම නරඹන්නේ ශ්‍රවණය කරන්නේ මේ පින්නතුන් පමණක් නොවේ. ලෝකේ නන් දෙස විසිර පැතිර සිටින දස දහස් සංඛ්‍යාත පිරිස් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ පින්නතුන් සමග මේ උතුම් දහම් දෙසුම ශ්‍රවණය කරනු ලබනවා. මේ පින්නතුන් මේ ආකාරයට ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සිට මේ උතුම් දහම් දෙසුම සිදු කිරීමෙන් ජීවිතයට රැස් කරගන්නේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයයි. ඉතින් මේ ධර්ම දානය සීමා මායිම් නැතිව ලෝකයේ ඕනෑම තැනක විසිර සිටින කෙනෙකුට ශ්‍රවණය කරන්නට පුළුවන් ආකාරයට සිදු කිරීමෙන් මේ පින්නතුන්ගේ ජීවිතයට අද අප්‍රමාණ වූ පිනක් එක් රැස් වෙනවා කියන අදහසින් මේ පින්නතුන් සතුටටපත් වී උතුම් දහම් ශ්‍රවණය කළ යුතුය. අද මේ පින්නතුන්ට අප කියා දෙන්නට කල්පනා කළේ ඉතාමත්ම වැදගත් දේශනාවක්. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත අවබෝධය ගැන අපේ ජීවිතවල පවතින හැබෑ තත්වය තේරුම් ගැනීම ගැන අපිට නොයේක් අයුරින් කරුණු කාරණා පෙන්වා දී තිබෙනවා. මේ ජීවිතවල පවතින යථාර්ථය අපි ඒ අයුරින්ම වටහා ගන්න ඕනේ. ජීවිතවල පවතින යථාර්ථය වටහා නොගැනීම නිසා තමයි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් අපි උපතකින් උපතකට උපතකින් උපතකට ගමන් කරන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා අපි වාසය කරන්නේ මහා ඝන කටුවකින් වෙහිච්ච බිත්තරයක් ඇතුලේ වගේ කියලා. දැන් අපි දන්නවා පුංචි කුකුල් පැටියා පොඩි කාලේ ඒ කලල අවදී වාසය කරන්නේ කොහෙද? ඒ කටුවකින් වැහුණු බිත්තරය ඇතුලේ. යම් දවසක මේ කුකුල් පැටියා ඒ කලලේ ඇතුලේ විකසනය වෙලා කලලේ වඩා වර්ධනය වුණාට පස්සේ යම් දවසක ඒ කටුවේ පවතින දෘඩතාවයට වඩා වැඩි දෘඩතාවයක් එයාගේ ඒ කුකුල් පැටියාගේ හොටය ඒ වගේම කකුල් දෙක ආදී ඊට වඩා දෘඩතාවයෙන් යුක්තව හැදුනට පස්සේ ඒ හොටය පාවිච්චි කරලා ඒ කකුලේ නියපොතු පාවිච්චි කරලා ඒ කුකුල් පැටියා ඒ කට්ට කඩාගෙන
එළියට එනවා. ඒ කට්ට කඩාගෙන එළියට එන කුකුල් පැටියා බාහිර ලෝකේ දකිනවා. බිත්තරය ඇතුළේ තිබුණු සීමා සහිත දේ නොවේ බාහිර ලෝකේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයා හරියට මහා ඝන කටුවකින් වැහිච්ච ජීවිතයක් ඇති අය වගේ කියලා. මොකද්ද ඒ ඝන කටුව? ඒ ඝන කටුවට කියන්නේ අවිද්‍යාව කියලා. කුමක් කියලාද? අවිද්‍යාව. අවිද්‍යාව කියා කියන්නේ මේ ජීවිතයේ පවතින යථාර්ථය නොදැනීම. මේ ජීවිතේ නම් වූ ලෝකේ සකස් වූ ස්වභාවය නොදැනීම නම් වූ මහා ඝන අවිද්‍යාව නම් වූ කටුවෙන් අපේ ජීවිත වැහිලා තියෙනවා. එතකොට දැන් අපි හොඳට දැන් මේ මිනිස් ලෝකේ ඉපදිලා මේ ආකාරයට වාසය කළාට අපි වටේ තියෙන කටුව අපිට පේනවද? අපි වටේ තියෙන කටුව අපිට පේනෙන්නේ නැහැ. නමුත් මහා ඝන කටුවකින් වැහිලා තිබෙන්නේ. එතකොට අපි මේ මිනිස් ලෝකේ වාසය කරලා යම් දවසක මරණයටපත් වුණාට පස්සේ නැවතත් කර්මානුරූපව ගිහිලා උපදිනවා. උපදින්නේ අර කටුවෙන් පිටද? නැහැ. ඒ කටුව තුලමයි. ඒ අවිද්‍යාව එහෙම්මම අප තුල පවතිනවා. එතකොට මේ විදිහට ඇතැම් විට තිරිසන් සතෙක් වෙලා, ප්‍රේත ලෝකේ ප්‍රේතෙක් වෙලා, නිරේ නිරිසතෙක් වෙලා, එසේත් නැතිනම් දුර්ලභව නැවතත් මිනිස් ලෝකෙට පැමිණිලා, එසේත් නැතිනම් දිව්‍ය ජීවිතයක් ලබලා, එහෙමත් නැතිනම් දුර්ලභ බ්‍රහ්ම ජීවිතයක් ලබලා අපි ඉපදුනත් තවමත් ඉන්නේ මොකක් ඇතුළේද? අර ඝන කටුව ඇතුළේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කළාට පස්සේ උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂු සංඝය ආමතල වදාලා, පින්වත් මහණෙනි, ඒ අවිද්‍යාව නම් වූ අපි සීලු දෙනාගේම ජීවිත වැසී තිබෙන ඝන කටුව කඩාගෙන එළියට ආපු පළමුවෙනි කෙනා මම. එතකොට එහෙනම් ඒ අවිද්‍යාව නම් වූ ඝන කටුව සුණු විසුණු කළේ කවුද? ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ මහා ඝන කටුව අවිද්‍යාව සුණු විසුණු කළේ කුමකින්ද? දියුණු කරන ලද ප්‍රඥාවෙන්. කුමකින්ද දියුණු කරන ලද ප්‍රඥාවෙන්? උන්වහන්සේ ඊට පස්සේ මේ ඝන කටුවලින් වැහිච්ච ජීවිත ඇති අපට කියා දුන්නා මේ ජීවිතයේ යථාර්ථය ගැන. මේ ජීවිතයේ යථාර්ථය ගැන අවබෝධයෙන් යුතු වීම නම් වූ ප්‍රඥාව යම් කෙනෙක් උපදවා ගන්නවාද, අන්නේ ප්‍රඥාව තුළින් පුළුවන් මේ ජීවිතයේ යථාර්ථය දැකලා ඒ ඝන කටුව සිඳ බිඳ දමාගෙන එතෙර වෙන්න. ඉතින් ඒ ආකාරයට එතෙර වෙච්ච අය කවුද? රහතන් වහන්සේලා. ඉතින් පින්වත්නි, ඒ ඉලක්කය ඇතිවයි අපි ධර්මය ශ්‍රවණය කරන්නේ. කෙදිනක හෝ මේ අවිද්‍යාව නම් වූ ඝන කටුව සුණු විසුණු කරලා ප්‍රඥාවේ උපකාරයෙන් විමුක්තිය සාක්ෂාත් කරනු පිණිස. ඉතින් ඒ සඳහා උපකාර වන උතුම් දෙසුමක් තමයි මා අද ඔබට කියා දෙන්නට කල්පනා කළේ. මේ දේශනාව අයත් වෙන්නේ සංයුක්ත නිකායට. සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයට. මොන සංයුක්තයටද? ඔව්, අභිසමය සංයුක්තයේ ඇතුළු වෙන්නේ මොන වගේ දේශනාද? අභිසමය සංයුක්තයේ විස්තර වෙන්නේ, ඇතුළත් වෙලා තිබෙන්නේ පටිච්ච සමුප්පාදය ගැන වදාළ දේශනා. කුමක් ගැනද? පටිච්ච සමුප්පාදය ගැන. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද? මේ ජීවිතේ නම් වූ ලෝකය සකස් වූ ආකාරය ගැන ගැඹුරු නුවණින් දුටු අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ නම් වූ ලෝකයේ සකස් වූ ආකාරය ගැන වදාළ ඒ ජීවිතයේ මුළුමහත් දුක් රැසම හටගන්නා ආකාරය, නිරුද්ධ වී යන ආකාරය ගැන වදාළ දහම්පරියාය අප හඳුන්වන්නේ පටිච්ච සමුප්පාදය නමින්. ඉතින් ඒ පටිච්ච සමුප්පාදයේ විස්තර වන අභිසමය සංයුක්තයට ඇතුළත් මේ දේශනාවේ නම තමයි නතුම්හ සූත්‍රය. මොකද නම? නතුම්හ සූත්‍රය. තුම්හ කියන්නේ ඔබේ කියන අර්ථය. නතුම්හ කියන්නේ මොකක්ද? ඔබේ නොවේ. මේ ඔබේ නොවේ කියන අර්ථය තමයි
මේ දේශනාව තුළ තිබෙන්නේ. මේ දේශනාව හරි පුංචි සූත්‍රයක්. හැබැයි මේ තුළ ඉතාමත්ම ගම්බීර වූ ඉතාමත්ම විචිත්‍ර වූ දහම් කරුණු ඇතුළත් වෙනවා. තැන් පින්වත්නි, අපි මුලින් ඉගෙන ගත්ත පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පටිච්ච සමුප්පාදය කියන්නේ? මේ ජීවිතේ නම් වූ ලෝකයේ දුක සකස් වන ආකාරය ගැන, දුක හටගන්නා ආකාරය ගැන, මුළුමහත් දුක් රැසම හටගන්නා ආකාරය ගැනත්, මුළුමහත් දුක් රැසම නිරුද්ධ වනවා නම් නිරුද්ධ වන ආකාරය ගැනත් වදාළ දහම් පරයාය. එතකොට දැන් මේ දුක කියන එක අපි හැමෝගෙම ජීවිතවල විද්‍යමානද නැද්ද? තියෙනවනේ. සමහර විට දැන් අපි හිතමු ගොඩාක් දුප්පත් කෙනෙක් ඉන්නවා. මේ දුප්පත් කෙනාට හිතෙන්න පුළුවන් මට තමයි දුක තියෙන්නේ කියලා. පෝසත් කෙනාට දුක නැහැ කියලා. පෝසත් කෙනාට දුක නැද්ද? පෝසත් කෙනාට වෙනම දුකක් තියෙන්නේ නේ. ඒ අයගේ දැන් ඔය ඒ ලැබිච්ච දේවල් මත ඒ අයට ඒ අර දුප්පත් කෙනාට නැති වෙන දුකක් තියෙනවා. ඒ කියන්නේ කොහොමත් ඉපදීමේ දුක, වයසට යෑමේ දුක, ඊට පස්සේ ජරාවට පත්වීමේ දුක, ලෙඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක දුප්පත් පෝසත් භේදයක් ඇතුව පවතිනවාද? නෑ නේ. ඒවා දුප්පත් පෝසත් භේදයක් ඇතුව පවතින්නේ නෑ. හැබැයි අතට මුදල් ආපු පළියට කෙනෙක්ගේ මානසිකව ඇතිවෙන ඒ අසහනකාරී ස්වභාවය, අවිනිශ්චිත ස්වභාවය, දුක් සහගත ස්වභාවය නැති වෙන්නේ නෑ. අපි හිතමු පොහොසත් කෙනෙක් ඉන්නවා කියලා. ඒ පොහොසත් කෙනාට එයාට එයාගේ ජීවිතේ නොයේක් දුක් එද්දි, දැන් එයා ජීවත් වෙන සමාජ මට්ටම මත නොයේක් අපහසුකම් එයාට එනවා. එතකොට ඒ කෙනාට විශේෂ වූ නොයේක් මානසික ඒවා එයා අත්විඳිද්දි සමහරට හිතෙන්න පුළුවන්, දැන් සමහර කෙනෙක් පොදුවේ බලද්දි එහෙනම් මේ ප්‍රසිද්ධ අයට දුක නෑ කියලා. ප්‍රසිද්ධ අයට දුක නැද්ද? ඒ අයට වෙනම විදිහේ දුක් දොම්නස් තියෙනවානේ. අපි හැමෝගෙම ජීවිතවල ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ එක, ඌනෝ ලෝකෝ. මේ ලෝකය ජීවිතේ නම් වූ ලෝකේ ඌනයි. ඌනයි කියන්නේ හැම තිස්සෙම මොකක් හරි අඩුවක් තියෙනවා. කොච්චර ප්‍රසිද්ධ වුණත්, කොච්චර ධනවත් වුණත් ජීවිතේ අඩුවක් නැද්ද? මොකක් හරි අඩුවක් තියෙනවා. අතිත්තෝ, මේක පුරවලා ඉවර කරන්න බෑ. මේක තෘප්තිමත් කරලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. කොච්චර සල්ලි හම්බුණත් සමහර විට තව මදි. අපි හිත මේක රජ කෙනෙක් මුළු මහත් රටක් අත්පත් කරගන්නවා. ටික කලක් යද්දී ඔහුට ඒක මදි වෙනවා. ඊට පස්සේ ඔහු සමහරට තවත් රටවල් අල්ල ගන්න හදනවා. ඉතින් බලන්න, මේ අර ඌන වූ ස්වභාවයක් තිබෙන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකයේ තුල. හැම තිස්සෙම ඒ තුල තෘප්තියක් නැහැ. දැන් ඔබ පුංචි කාලේ සාමාන්‍ය මොන්ටිසෝරි යන කාලේ ඔබට මතකද? ඉස්කෝලේ යන කලින් මොන්ටිසෝරි යද්දී පාසල් යන දරුවන් දකිද්දී ඔබේ හිතේ ඇති වුණ හැඟීම මොකක් මොන වගේද? ඔබට හිතුණා, අනේ මටත් පාසල් යන්න තියෙනවා නම් මං කවද්ද මේ විදිහට ඇඳගෙන පාසල් යන්නේ කියලා. ඔබේ හිතේ තිබුණේ පරිපූර්ණ සංකල්පයක්. පාසල් ගියාම නම් ප්‍රශ්නේ ඉවරයි වගේ හැඟීමක්. එතකොට ඒක ගොඩක් අර සියලු දේ සම්පූර්ණ වෙනවා වගේ හැඟීමක්. ඊට පස්සේ ඉස්සරෝම පාසල් යන්න පටන් ගත්තට පස්සේ, ඔබ ඉස්සරෝම පාසලට ඇතුළත් වෙද්දී ඔබ තමයි පාසලේ පල්ලෙහාම පන්තියේ ඉන්න අය. එතකොට පාසල් ගිය දවසේ ඔබට වැටහුණා නේද, ඒකෙන් පරිපූර්ණ බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඔබට චූටි වගේ තේරෙනවා. සමහර විට ඒ පාසල ප්‍රාථමික පාසලක් නම් 3 වසර, 4 වසර, 5 වසර අය ඉගෙන ගන්න පුංචි දරුවන්ව 1 වසර ඉන්න අපිට පෙනුනේ මහලුකු අයියලා වගේ, මහලුකු අක්කලා වගේ. ඒතර අපි හිතුවා එහෙනම් අපිත් ඒ 5 වසරට වගේ යද්දි නම් අපිට හරියයි කියලා. නමුත් 5 වසරට ගියාම හරි ගියාද? නෑ නේ. එතකොට ඊට ඉහා ලොකු ඉස්කෝලේ අය ගැනයි අපේ කල්පනාව. ඊට පස්සේ ලොකු ඉස්කෝලේ අයියලා අක්කලා දකිද්දි අපිට ඒකට ආස හිතෙනවා. සි ලොකු ඉස්කෝලේට යන්න පටන් ගත්තාම තාම කොට කලිසම් අඳින්නේ. දැන් දික් කලිසම් අඳින අයියලා දැක්කහම අපි කවද්ද දිග කලිසම් අඳින්නේ කියලා හිතෙනවා. ඊට පස්සේ දිග කලිසම් අඳින වයසට ආපුහම එතකොට ප්‍රශ්න ඉවරද? නෑ, තාමත් එහෙමමයි. මේක පුරවලා ඉවර කරන්න පුළුවන්ද?
පුරවලා ඉවර කරන්න බෑ. සමහර විට හිතුණා සාමාන්‍ය පෙළ ලිව්වහම ප්‍රශ්නේ ඉවරයි කියලා. ඒ දවස්වල සමහර විට ලකූම දේ තිබ්බ මොකක්ද? සාමාන්‍ය පෙළ ලියන එක. ඉතින් පාඩම් කරලා සාමාන්‍ය පෙළ ලියලා සාමාන්‍ය පෙළින් ඉහළ සාමාර්ථයක් ගත්තට පස්සේ එතනින් ප්‍රශ්න ඉවර වුණාද? නෑ. ඊට පස්සේ ඒක තව ආරම්භයක්. එතනින් ඊට පස්සේ මොකද පටන් ගත්තේ? උසස් පෙළ පටන් ගත්තා. එතකොට හිතෙනවා සමහරට උසස් පෙළ ඉහළට සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තොත් හරියයි කියලා. ඒක කළාට පස්සේ පිරුණාද ජීවිතේ? ඒත් පිරුණේ නැහැ. ඊට පස්සේ අපි හිතමු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවා කියලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න පටන් ගත්තට පස්සේ එතනත් පිරිලාද? නෑ, එතනත් ඌණයි. ඊට පස්සේ සමහර විට ඔන්න ඒක හොඳටම හොඳ ක්ලාස් එකක් එක්ක මේ තමන්ගේ උපාධිය ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක අරගෙන ඉවරුණාට පස්සේ හරිද? ඊට පස්සේ රස්සාවක් නෑ කියලා ප්‍රශ්න එනවා. රස්සාව ගත්තට පස්සේ ඊට පස්සේ හිතෙනවා ඒ ජීවිතේ අර සැනසිලිදායක නැති බවක් අඩුවක් දැනෙද්දී ඊට පස්සේ හිතෙනවා එහෙනම් තනියම ඉන්න හින්දා වෙන්නේ නැති මේ ප්‍රශ්නේ. කවුරු හරි ජීවිතේට එකතු වුණොත් නම් මේ ප්‍රශ්නේ විසඳෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න හොයලා 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 විවාහ වුණාම ප්‍රශ්නේ විසඳුණාද ඩබල් වුණාද? එතකොට ඔන්න විවාහ වෙලා ටික කලක් ඉන්නවා. ඊට පස්සේ ඒත් ඉතින් දැන් ඇති දෙයක් නැහැ. ඊට පස්සේ මොකද හිතෙන්නේ? එහෙනම් අපි මේ දෙන්න නිසා තමයි ප්‍රශ්නේ. දරුවෙක් හම්බුනොත් නම් ප්‍රශ්නේ විසඳෙයි කියලා හිතනවා. ඊට පස්සේ ඔන්න දරුවෙක් හදා ගන්නවා. දරුවා ලැබුණට පස්සේ ප්‍රශ්නේ විසඳුණාද? නෑ. ඊට පස්සේ අලුතෙන් ආය දරුවා වෙනුවෙන් ජීවිතේ කැප කරනවා. ඉතින් ඔහොම නේද අපේ ජීවිතේ ගෙවෙන්නේ. ඊට පස්සේ දරුවා ලොකු වුණාට පස්සේ දැන් දරුවා වෙනුවෙන් ජීවිතේ පුරනවා. ඊට පස්සේ යා ඉදිරි කටයුතු. ඊට පස්සේ දරුවා ලොකු මහත් වුණාට පස්සේ දරුවාට රස්සාවක් හොයලා දෙන එක, ඊට පස්සේ දරුවාව විවාහපත් කරලා දෙන එක, ඒ ටික ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ තෘප්තිමත්ද? නෑ නේ. ඊට පස්සේ ගොඩාක් වයසට ගිහිල්ලා මේ කෙනා දැන් එතකොට ළමයි රස්සාවට යනවා. ගෙදර මේ අය තනියම දැන් තමනුත් තමන්ගේ වෘතියෙන් සමුගත්තට පස්සේ ගෙදර තනියම ඉඳිද්දි ටිකෙන් ටික ඔත්පල වෙද්දී හිතට කියාගන්න බැරි පාළුවක් එනවා. ඊට පස්සේ අපේක්ෂාව තියෙන්නේ දරුවන්ගේ දරුවන් ගැන කල්පනා කර කර ඒ දරුව හද හද ඉන්නවා. ඒ දරුවත් ලොකු වෙද්දි ටික 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 මොකද වෙන්නේ? හැමදාම ආච්චිලා සීල ළඟ ඉන්නවද? නෑ. ඒ ළමයින්ගේ ලෝකේ සොයාගෙන යද්දී නැවතත් තනි වෙනවා. අන්තිමට බොහෝම අසරණ ස්වභාවයෙන් තමයි ඒකිනා මරණයටපත් වෙන්නේ. මේක මේ ලෝකයේ වාසය කරන බොහෝ ජීවිතවල විද්‍යමානද නැද්ද? විද්‍යමානයි. ඒ අසරණකමෙන් ගැලවෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට වදාලා. ඒකිනා ස්වාධීනව ජීවිතයට ධර්මයේ ගලපා ගන්නවා. ස්වාධීනව ජීවිතයට ධර්මයේ ගලපාගෙන ඒ ධර්මයේ තුලින් මේ ජීවිතේ නම් වූ ලෝකයේ පවතින දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව, ඒ දුක හටගන්නා ආකාරය පිළිබඳව, ඒ දුක නිරුද්ධ වන ආකාරය පිළිබඳව, ඒ දුක නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳව ඒකිනා වටහා ගැනීමක් ලබා ගනිද්දී එයා ටිකෙන් ටික මානසික විඳවන ඒ දුක් දුම්නස් වලින් නිදහස් වන ප්‍රතිපදාවට එනවා. ඒ කිනාට තමයි පුළුවන් වෙන්නේ පරම සැපය සාක්ෂාත් කරන්න. ඒ කිනාට තමයි පුළුවන් වෙන්නේ හැඬීම් වැළපීම් දුක් දුම්නස් වලින් සදහටම නිදහස් වූ කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් ඒ සඳහා තමයි මේ ධර්මයේ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඩු සිටුතුමා විසින් කරවා පූජා කරන ලද ආරාමයේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂූන් වහන්සේලා අමතා නායං භික්කවේ කායෝ තුම්හාකං, පින්වත් මහණෙනි මේ කය ඔබේ නෙවෙයි. ඉතින් බලන්න මේ ප්‍රකාශය මොකද වදාලි?
පින්නත් මහණනි මේ කය ඔබේ නෙවෙයි. දැන් අපි හිතන් ඉන්නේ මේ කය කාගේ කියලාද? අපිට මේ කය අපේ කියලා හැඟීමක් නේද තිබෙන්නේ? මේ මගේ කය, මේ මගේ කොණ්ඩේ, මේ මගේ නහය, මේ මගේ ඇස් දෙක, මේ මගේ මූණ, මේ මගේ ඇඟ කියලා අපිට හිතෙන්නේ නැද්ද? හිතෙනවා. හිතලා දැඩිව ඒකට ග්‍රහණය වෙන්නේ නැද්ද අපි? දැඩිව ග්‍රහණය වෙලා ඉන්නේ මේ කය අපි මමය, මාගේය, මාගේ ආත්මය කියලා දැඩි ලෙස ඒකට මුලා වෙලා ඒ තුල එල්බගෙන ඉන්නේ. එතකොට එහෙම පරිසරයක දැන් අපිට කවදාවත් හිතලා තියෙනවද මේක මගේ නෙවෙයි කියලා? අපිට කවදාවත් හිතිලා නැන්නේ මේ කය විතරක් නෙවෙයි. ඊට පස්සේ අපේ බෑග් එක, මේක මගේ බෑග් එක, මේක මගේ ගෙදර, මේක මගේ, මේ මගේ ළමයි, මේ මගේ අම්මා තාත්තා, ඊට පස්සේ මේ මගේ වාහනේ ආදී වශයෙන් අපි අපේ ජීවිතේ නම් වූ ලෝකයේ අපි වටේ තියෙන බොහෝ දේවල් ආත්ම දෘෂ්ටිය තුළ ග්‍රහණය කරගෙන නැද්ද? ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට එහෙම ආත්ම දෘෂ්ටිය තුළ ඒ දේවල් ග්‍රහණය කරගෙන බොහෝ දුක් දුම්නස් විඳිමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නායං භික්කවේ කායෝ තුම්හාකං. පින්වත් මහණෙනි, මේ කය ඔබේ නොවේ. එහෙනම් මේක වෙන කාගේවත්ද? මේක එහෙනම් අසවල් කෙනාගේද? අසවල් කෙනාගේද? එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා, නාපි අඤ්ඤේසං, මේක වෙන කෙනෙක්ගෙත් නෙවෙයි. එහෙනම් බලන්න, මේ කය අපෙත් නෙවෙයි, වෙන කෙනෙක්ගෙත් නෙවෙයි. එහෙනම් හරි ලස්සනට විස්තර කරලා දෙනවා. පුරාණ මිදං භික්කවේ කම්මං. පින්නත් මහණෙනි, මේක පැරණි කර්මයක්. අபிසංඛතං, මේක විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්. අபிසංචේතිතං, චේතනාවක් තුළ සකස් වෙච්ච දෙයක්. වේදනීයං දට්ඨබ්බං, විඳීමෙන් තමයි මේ දැනගන්නට තිබෙන්නේ. එහෙනම් මේ කය අපෙත් නෙවෙයි, වෙන කෙනෙක්ගෙත් නෙවෙයි. එහෙනම් මේ කය මොකක්ද? පැරණි කර්මයක්. ඒ කියන්නේ මොකක්ද? හේතුවක ඵලයක්. හේතුවක ඵලයක් මිසක් මේක මම කියලා මේ කය මගේ කියලා සලකන්න බෑ. වෙන කෙනෙක්ගේ කියලා සලකන්නත් බෑ. මේක එහෙනම් හේතුවක ඵලයක්. දැන් බලන්න පින්වත්නි, මේ මිනිස් ලෝකයේ ඉපදුණු අපි අතර නොයෙක් වෙනස්කම් තිබෙනවා. දැන් සමහරු ලස්සනයි, සමහරු දුර්වර්ණයි, සමහරු උසයි, සමහරු මිටි, සමහරුන්ගේ හඬ ලස්සනයි, සමහරුන්ගේ හඬ බොහෝම කර්කශයි, සමහරු පොහොසත්, සමහරු දුප්පත්. දැන් බලන්න මේ නොයෙක් වෙනස්කම්. මේ වෙනස්කම් අතර අපේ කයේ වෙනස්කම් නැද්ද? තියෙනවා නේද? අපේ කයේ නොයෙක් එකිනෙකා අතර හිතාගන්න බැරි ආකාරයේ වෙනස්කම් තිබෙනවා. එහෙනම් මේ වෙනසට හේතුව මොකක්ද? මේ කය පැරණි කර්මයක් නම් මේ වෙනසට හේතුව මොකේ වෙනසද? කර්මයේ වෙනසයි. එතකොට දැන් බලන්න පින්වත්නි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මේ ලෝකයට උපදිද්දී සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ලෙස කයක් ලැබුණේ නැද්ද? ලැබුණා. දැන් උන්වහන්සේ කය පවා මොක ප්‍රතිඵලයක්ද? පැරණි කර්මයක ප්‍රතිඵලයක්. ඒතර බලන්න, උන්වහන්සේගේ ඒ නිත් සංගල පවා, දැන් උන්වහන්සේගේ නිත් සංගල මොන වගේ නිත් සංගලක්ද? අබිනීල නේත්‍රයක් තිබුණේ උන්වහන්සේට. ඒතර උන්වහන්සේට ඉතාමත්ම සුන්දර වූ නිල්වන් නිත් සංගලක් තිබුණා. උන්වහන්සේගේ නිත් සංගල දිහා කොතරම් වේලා බලා සිටියත් කාටවත් ඇති වෙන්නේ නැහැ. ඊතරම් සුන්දර නිත් සංගලක්. උන්වහන්සේ පෙන්වා දෙනවා ලක්ෂණ සූත්‍රයේදී කොහොමද උන්වහන්සේ ඉබඳු මනරම් නේත්‍ර යුග්මයක් ලැබුවේ කියලා. උන්වහන්සේ වදාලා, සංසාර ජීවිතයේ උන්වහන්සේ බෝසතාණන් වහන්සේ ලෙස ජීවිතේ ගෙවද්දී නොයෙක් ජීවිතවලදී උන්වහන්සේ කිසිම විටක තවත් කෙනෙක් දිහා
ඇහි බැම හකුල ලවත් බල්ල නැතිලු. උන්වහන්සේ යම් විදිහකට කෙනෙක් දිහා බැලුවා නම් බැලුවේ කුමනූ ඇසින්ද? ප්‍රිය ඇසින්, කරුණාබර ඇසින්, මිත්සහගත ඇසින් මිසක්, සිනිහස මුසු වූ ඇසින් මිසක්, උන්වහන්සේ කිසිම විටක පාපී අයුරෙන් ද්වේෂ සහගතව කෙනෙක් දෙස බලලා නැහැ. බලන්න කොතරම් ආශ්චර්යයි උන්වහන්සේගේ බෝසත් අවදී පවා. එතකොට ඒ එබඳු ආකාරයට අන්‍යයන් දෙස ප්‍රිය ඇසින් බැලීම නම් වූ කර්මයේ විපාකයේ වශයෙන් තමයි උන්වහන්සේට අබිනීල නේත්‍ර යුග්මයක් ලැබුණේ. ඒ කර්මයේ විපාකයේ විදිහට තමයි ඒ උන්වහන්සේගේ නෙත් සංගල දෙස ඕනෑම කෙනෙක් ප්‍රමාණ රහිත වෙලාවක් බලා සිටින්නේ. ඒකට බලන්න පින්වත්නි, මේ කයේ නොඑක් වෙනස්කම් ඇති වෙන හැටි මේ කර්මානුරූපව. මේ කර්මය කියලා කියන්නේ මොකක්ද? කර්මය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ, උන්වහන්සේ පෙන්වලා දෙනවා මේ කර්මය කියා කියන්නේ චේතනාවයි. චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචායි මනසා. හිතෙන් හිතලයි කර්ම කරන්නේ, කයනුත් වචනනුත් මනසිනුත්. එතකොට දැන් කෙනෙක් චේතනාත්මකව දෙයක් කරද්දී, චේතනාත්මකව දෙයක් කියද්දී, චේතනාත්මකව දෙයක් හිතද්දී රැස් වෙන දෙයට තමයි අපි කර්මය කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ කය කියලා කියන්නේ පැරණි කර්මයක ප්‍රතිඵලයක් නම් ඒ සකස් වුණේ කොහොමද? කුමක් තුලද? චේතනාවක් තුල. කුමක් තුලද? චේතනාවක් තුල. අන්න අභිසංචේතිත. මේක විශේෂයෙන් චේතනාවක් තුල තමයි සකස් වුණේ. ඒ විතරක් නෙවෙයි, මේක අභිසංකතං විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්. දැන් සංකතයක් තුල, සංකතයක් කියලා කියන්නේ මොකක්ද? සංකත කියන වචනේ අපිට ධර්මයේ තුල නිතර හමු වෙන වචනයක්. සංකත කියලා කියන්නේ මොනවද? සකස් වෙච්ච දෙය. කුමක්ද? සකස් වෙච්ච දෙය. සකස් වෙච්ච දෙයක ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ලක්ෂණ තුන? උප්පාදෝ පඤ්ඤායති, ඉපදීමක් පෙනෙනවා. වයෝ පඤ්ඤායති, වැයවීමක් පෙනෙනවා, විනාශයක් පෙනෙනවා. ඒ විතරක් නෙවෙයි, තිතත් අඤ්ඤතත්තහය පඤ්ඤායති, පවතින මොහොත තුළ වෙනස් වෙලා යනවා. එතකොට එහෙනම් දැන් මේ කය, කයේ උපතක් පේනවද නැද්ද? පෙනෙනවා. මේ කයේ වෙනසීමක් පෙනෙනවද නැද්ද? පෙනෙනවා. මේ කය පවතින මොහොත තුළ එකම විදිහට තියෙනවද? නෑ, මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. එතකොට බලන්න පින්වත්නි, මේ සංකතයක ලක්ෂණ මේ තුළ දකින්න තිබෙනවා. එතකොට මේ විශේෂයෙන් සකස් වෙච්ච දෙයක් කර්මාන් රූප, විශේෂයෙන් මෞකුසක මේ කය සකස් වෙලායි අපිට ලැබුණේ. දැන් අපි දිව්‍ය ජීවිතයක් ලබනවා නම් දිව්‍ය වූ කයක් ලබන්නේ කොහොමද? දිව්‍ය වූ කයක් ලබන්නේ ඌපපාතිකවයි. ඒ දැන් මේ කය ලබන ක්‍රමයට වඩා ඒ කය ලබන ක්‍රමය වෙනස්. එතකොට ඌපපාතික වූ කයක් ලබන්නේ ඕපපාතිකව. දැන් එතකොට දිව්‍ය ජීවිතයක දිව්‍ය කයක් එතන පහළ වෙනවා. එතන බලන්න, දැන් යම් කෙනෙක් මෛත්‍රී සහගත සිතින් නිතර වාසය කරනවා නම්, බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ මෛත්‍රී සහගත වාසය කිරීම නම් වූ කර්මය බලපාලා ඒ කෙනාට ඉතාමත්ම පැහැපත් ශරීරයක් ලැබෙනවා කියලා. යම් කෙනෙක් ක්‍රෝධ බහුලව ඉතාමත්ම පටු සිතින් පාපි සිතින් නම් වාසය කරන්නේ, එහි විපාකයේ විදිහට ඒ කෙනාට දුර්වර්ණ වූ කයක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ යම් කෙනෙක් සත්තුන්ට හිංසා කරනවා නම් ඒ කෙනාට බොහෝ ලෙඩ රෝග සහිත කයක් සසර ලැබෙනවා. යම් කෙනෙක් සත්වයන්ව හිංසාවට පත් කරන්නේ නැත්තා, සත්වයන්ට යහපත සලසා දෙනවා නම් ඉතාමත් ලෙඩ රෝග අල්ප වූ කයක් ඒ කෙනාට ලැබෙනවා. තර බලන්න පින්වත්නි, මේ කයේ පැවැත්ම එහෙනම් මුළුමනින්ම තියෙන්නේ මොකක් මතද? අර අපි චේතනාත්මකව රැස් කළ කර්මයේ මත. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා
යම් කෙනෙක් අඩුවයිසින් මැරෙන්න හේතුව. අඩුවයිසින් මැරෙන්න හේතුව සංසාරයේ ප්‍රාණඝාත කර්මකොට තිබීම. යම් කෙනෙක් සත්තුන්ට අභය දෙනවා නම් ඒ කර්මයේ විපාකයේ මුල් කරගෙන මොකද වෙන්නේ? ඔවුන් දීර්ඝායුෂ ලබනවා. දැන් බලන්න එහෙනම් මේ කය වැඩි කලක් පවතිනවා. ඉතින් මේ කයේ නොයීක් දේවල් තීරණය වෙනවා. අපි සසරේ රැස් කළ කර්මය මත. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේක මේ විදිහට විශේෂයෙන් චේතනාවක් තුල සකස් වෙච්ච එකක් මිසක් මේක මමය කියලා මෙතන ගන්න දෙයක් නැහැ. මගේය කියලා මෙතන ගන්න දෙයක් නැහැ. මගේ ආත්මය කියලා මෙතන ගන්න දෙයක් නැහැ. මිනිස් ලෝකේ කයක් ලැබිච්ච කෙනෙකුට මිනිස් ලෝකේ විඳීම් ලැබෙද්දී තමයි මිනිස් ලෝකේ කයක් ලැබුණා කියලා දැනගන්න තිබෙන්නේ. දිව්‍ය ජීවිතයේ කයක් ලැබිච්ච කෙනෙකුට දිව්‍ය ජීවිතයේ විඳීම් ලැබෙද්දී තමයි දිව්‍ය ජීවිතයේ කයක් ලැබුණා කියලා දැනගන්න තිබෙන්නේ. ප්‍රේත ලෝකයේ කයක් ලැබිච්ච කෙනෙකුට ප්‍රේත ලෝකයට අදාළ විඳීම් ලැබෙද්දී තමයි ප්‍රේත ලෝකයේ කයක් ලැබුණා කියලා දැනගන්න තිබෙන්නේ. හැබැයි ඔය කොයි ලෝකෙක කයක් ලැබුණත් කොයි ලෝකෙක කයක් ලැබුණත් අපි ඉන්නේ මොකක් ඇතුළේද? තාම අර කට්ට ඇතුලේ. මොකද්ද කට්ට? අවිද්‍යාව නම් වූ ඝන කටුව. ඒ කටුව තුළම ඉපදෙනවා, ඒ කටුව තුළම මැරෙනවා. නුයික් ස්වභාවයන්ගේ නුයික් ආකාරවලින් නුයික් නම් ඇතිව නුයික් ගෝත්‍ර ඇතිව බොහෝ දුක් දුම්නස් විඳිමින් ඔය ඇතුලේ ඉපදි ඉපදි මෙරි මෙරි යන ගමනක් තමයි අපිට උරුම වෙලා තිබෙන්නේ. ඉතින් එහෙනම් ඒ ගමනේ නිදහස් වෙන්න නම් මේ අපේ නොවන වෙන කෙනෙකුගේත් නොවන පැරණි කර්මයක්ව සැකසුණු චේතනාත්මකව සැකසුණු විඳීමකින් දත යුතු මේ කය පිළිබඳව යථාර්ථය, මේ ජීවිතේ නම් වූ ලෝකයේ පිළිබඳව යථාර්ථය අපි වටහා ගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මීළඟට පෙන්වලා දෙනවා, තත්‍රකෝ භික්කවේ සුතවා අරිය ශ්‍රාවකෝ. පින්වත් මහණෙනි, එහිලා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා කියන්නේ, ශ්‍රුතවත් කියන්නේ මේ ධර්මය අසා තිබෙන ආරි ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ඒ ආර්යයන් වහන්සේලාව අනුගමනය කරන කෙනා. මේ ධර්මයේ බොහෝ කොට ඇසු ආරි ශ්‍රාවකයා මිහිලා පටිච්ච සමුප්පාදංචේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. එයා මනාකොට යෝනිසෝ මනසිකාරයේ දෙනවා. යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියන්නේ හොඳට නුවණින් විමසනවා. කුමක් පිළිබඳවද? පටිච්ච සමුප්පාදය පිළිබඳව. ඔහු පටිච්ච සමුප්පාදය ඉතාමත් හොඳින් නුවණින් විමසනවා. කොහොමද නුවණින් විමසන්නේ? ඔන්න මෙතනදී හරි ලස්සන පර්යායක් කියලා දෙනවා. මේ පටිච්ච සමුප්පාදේ නුවණින් විමසන ක්‍රමයක් මේක. මේ ක්‍රමේ යම් කෙනෙක් තීරුම් ගත්තොත්, මේ ක්‍රමයට ධර්මාව බෝධය කරා යනවා නම් ඒ කෙනාට තිරිසන් ලෝකයේ, පෙරේත ලෝකයේ, නිරයේ උපදින ස්වභාවයෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන්. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් ආදී මගපල් ලබන්න පුළුවන්. මොකක්ද මේ ක්‍රමය? ඒ තමයි පින්වත්නි, ආර්ය න්‍යායට අනුව පටිච්ච සමුප්පාදේ විමසීම. මොකට අනුවද? ආර්ය න්‍යායට අනුව. එහෙනම් අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ මොකක්ද ආර්ය න්‍යාය කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඔන්න ඒක පෙන්වලා දෙනවා. ඉති ඉමස්මින් සති ඉදං හෝති. එහෙනම් මේ ආකාරයට මිය ඇතිකල්හි මිය වේ. ඔන්න ආර්ය න්‍යායේ පළමුවෙනි වගන්තිය මොකද්ද? මිය ඇතිකල්හි මිය වේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඒක ඔබ මතක තියාගන්න. පළවෙනි එක ඉමස්මින් සති ඉදං හෝති. මිය ඇතිකල්හි මිය වේ. දෙවෙනි එක තමයි ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මිය උපදින විට මිය උපදී. එතකොට එහෙනම් ආර්ය න්‍යායේ පළවෙනි කොටස් දෙකමයි තියෙන්නේ, හට ගැනීම පිළිබඳව, සමුදය පිළිබඳව. මිය ඇති කල්හි මිය වේ,
මේ උපදින විට මේ උපදී. ඊට පස්සේ ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්හි මිය නොවේ. එනම් මේක නැත්තං මේක නෑ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වන කල්හි මේ නිරුද්ධ වේ. එහෙනම් ආරේණියායේ මීළඟ කරුණු දෙක අයිති වෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? නිරෝධය සම්බන්ධයෙන්, නිරුද්ධ වී යෑම සම්බන්ධයෙන්. අකියම් බලන්න ආරේණියා එහෙනම්. වැඳගෙන කියන්න මා කියවහම. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්හි මෙය වන්නේය. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මෙය උපදින කල්හි මෙය උපදින්නේය. ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල්හි මෙය නොවන්නේය. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නිරුද්ධ වන කල්හි මෙය නිරුද්ධ වී යන්නේය. පින්වත්නි, මේ ආරණ්‍යය තමයි පටිච්චසමුප්පාදයේ මූලික හර. හේතුවක් මත ඵලයක් හටගන්නා ආකාරය තමයි පටිච්චසමුප්පාදයේ තුල විස්තර වෙන්නේ. ඒත් මූලිකව පටිච්චසමුප්පාදයේ තුල මේ ආකාරයට හේතුවක් හටගැනීමෙන් ඵල හටගන්නා ආකාරය පිළිබඳවත්, හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වී යන ආකාරය පිළිබඳවත් පෙන්වලා දෙනවා. එතකොට මේ ජීවිතේ නම් වූ ලෝකයත් ඒ ආකාරයටම හේතුවකින් හටගෙන හේතුව නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ හේතු නිකන් නිරුද්ධ වෙනවද? නෑ. මේ හේතු නැවත 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 ඇති වෙන ආකාරයටයි මේ ජීවිත ගමන සකස් වෙලා තියෙන්නේ. හරියට දොළොස් මහේ පහන වගේ. දොළොස් මහේ පහන හැමදාම පත්තු වෙලාද නැද්ද? හැමදාම පත්තු වෙලා. ඇයි? ඒකට අලුතෙන් වැටි දානවා. ඒක නිවෙන්න දෙන්නේ නැහැ. ඒකට අලුතෙන් තෙල් දානවා. අලුතෙන් තෙල් දානවා, අලුතෙන් වැටි දානවා. ඊට පස්සේ හුළඟට නිවෙන්න දෙන්නේ නැතුව වටි ආවරණය කරලා තියෙනවා. ප්‍රමාණවත් පරිදි අවශ්‍ය වාතය ඇතුළට ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න හේතු ප්‍රත්‍යයන්ගේ පැවැත්මෙන් ඵලය පවතිනවා. ඒ පහන් දැල්ල පවතිනවද නැද්ද? පවතිනවා. අපේ ජීවිතයත් ඒ පහන් දැල්ල වගේ. ඒ පහන් දැල්ල පවතින්නේ කුමක් නිසාද? තෙලුත් වැටිත් නිසා. යම් විටක අලුතෙන් තෙල් දාන්නේ නැත්නම්, අලුතෙන් වැටි දාන්නේ නැත්නම් මොකද වෙන්නේ? අර තියෙන තාක්කල් වැටිය දැල්විලා ගිහිල්ලා, තෙල් තියෙන තාක්කල් දැල්විලා නිවිලා යනවා. දැන් මේ අපේ ජීවිතයත් ඒ පහන් දැල්ල වගේ. එතකොට මේ මනුස්ස ලෝකයේ වැටියක් තමයි දැන් පත්තු වෙන්නේ. මේක ඉවරුනහම මොකද වෙන්නේ? අලුත් වැටිය දානවා. ඒකට අදාළ තෙල් ටිකත් දාලා තියෙන්නේ. අපි හිතමු ඊළඟ වැටිය දැල්වෙන්න තියෙන්නේ පෙරේත ලෝකේ නං, පෙරේත ලෝකේ කයක් ලබන්නේ. ඊළඟ වැටිය දැල්වෙන්න තියෙන්නේ නිරේ නං, නිරේ කයක් ලබන්නේ. ඔය විදිහට ඔය විදිහට තෙලුයි වැටි දදා දදා අපේ පහන හැමදාම දැල්වි දැල්වි තිබෙන්නේ. එතකොට යම් කෙනෙක් අලුතෙන් පහනට තෙල් දාන්නේ නැත්නම්
වැටිදාන්නේ නැත්නම් අන්න ඒ ස්වභාවයට පත් වෙලා නම් අර හේතු තිබෙන තාක්කල් පැවතිලා ඵලය නිරුද්ධ වී යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ජීවිතෙත් ඒ වගේ. මේ ජීවිතෙත් ඒ ආකාරයට පැවතීමට අවශ්‍ය දේවල් අනවබෝධය නිසයි සකස් වෙන්නේ. කුමක් නිසාද? අනවබෝධය නිසා. දැන් අපි අපේ ජීවිතේ නම් වූ ලෝකය ගැන අපිට යථාර්ථ වැටහීමක් නැහැ. මේක මේ ඇස උපතින් ලැබුණු මේ ඇස් දෙක මමය කියලා අරගෙන, මේ කන් දෙක මමය කියලා අරගෙන, නාසය මමය කියලා අරගෙන, දිව මමය කියලා අරගෙන, කය මමය කියලා අරගෙන, මනස මමය, මාගේ ආත්මය කියලා අරගෙන මේ දේවල් හයට අපි කොච්චර නම් බැඳිලාද? මේ දේවල් හයින් අපේ ජීවිතය හැදුනේ. ඉතින් මේ දේවල් හයර නමක් දාලා නැද්ද? නමකුත් තියෙනවා. එතකොට දැන් ඒ නම කියලා කතා කරද්දී අපිට දැනින්නේ නැද්ද? ආ මේ මට කතා කරන්නේ කියලා. අපි හිතමු ඔබේ ඔය ඇහැ කන නාසය දිව කය මනස කියන ආයතන හයර නේදී නම දාලා තියෙන්නේ. එහෙම හිතලා තියෙනවද කවදාවත්? එහෙම හිතලාද මේ මගේ නම කියලාද හිතලා තියෙන්නේ? මේ ඇස් දෙකට, කන් දෙකට, නහයට, දිවට, කයට, මනසට පොඩි කාලේ දාපු නම කියලාද හිතලා තියෙන්නේ? ඒව නැත්තම් මේ මගේ නම කියලාද? මගේ නම කියලා හිතෙන්නේ නේ. ඊට පස්සේ අපි හිත මේ නම කියලා කිව්වොත් එහෙම, ආ යා හරි හොඳයි. අසවල් කෙනා මේ නම තියෙන කෙනා හරි ගුණවත්. හරි හොඳයි කියද්දි කාගේ හිතට සතුට දැනෙන්නේ? ඒ කෙනාගේ හිතට ලොකු සතුටක් දැනෙනවද නැද්ද? ඒ කෙනාට කවුරු හරි බැන්නොත් ඒ නම කියලා, එතකොට ලොකු දුකක් දැනෙනවද නැද්ද? දැන් බලන්න, මේ උපතින් ලැබිච්ච ඇස් දෙකට, කන් දෙකට, නාසයට, දිවට, කයට, මනසට දාපු නමට නොඑක් අපහාස වෙද්දි පවා අපිට දුකයි. එතන බලන්න අපි කොච්චරනම් මේකට ඇලිලාද, කොච්චරනම් අනවබෝධයක් අපිට තියෙනවද? මේ ජීවිතේ නම් වූ ලෝකේ යථාර්ථය ගැන නොදන්නාකම. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පෙන්වලා දෙනවා, රහතන් වහන්සේලා පෙන්වලා දෙනවා, මේ ඇස ඇසයි රූපයි ගත්තහම හරියට කළු හරකයි සුදු හරකයි වගේ. අපිට මොන්නේ කළු හරකයි සුදු හරකයි අරගෙන ඒ කළු හරකයි සුදු හරකයි එක බන්ධනයකින් බඳිනවා. අපි තුමු ලණුවක් අරගෙන එක කොනක සුදු හරකගේ කරේ බඳිනවා, අනිත් එක අනිත් කොන කළු හරකයි කරේ බඳිනවා. දැන් මේ සුදු හරකයි කළු හරකයි හැම තිස්සෙම යන්නේ එකටද වෙන වෙනමද? එකට. ඒතර ඕක බලන් ඉන්න කෙනෙක් කිව්වොත් කළු හරකා තමයි සුදු හරකගේ බන්ධනෙ, සුදු හරකා තමයි කළු හරකගේ බන්ධනෙ කියලා. හරිද? වැරදිනේ. මොකද ඒ දෙන්නගේ වන්දනේ? ලනුව. ඒ ලනුව එතන තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? ඒ දෙන්නගේ සම්බන්ධයක් නැහැ. ආන් ඒ වගේ තමයි මේ ඇස රූපයට බැඳිලත් නැහැ, රූප ඇසට බැඳිලත් නැහැ. ඔය දෙක අතර පවතින චන්දරාගය, කැමැත්තෙන් යුතු බව, ඇලීම තමයි ඔය අතර තියෙන වන්දනේ. නැත්තම් ඇහැ රූපයට බැඳිලා නැහැ, රූප ඇහැට බැඳිලා නෑ. නමුත් අප තුළ නිතරේ බන්ධනය හටගන්නවද නැද්ද? නිතරේ බන්ධනය හටගන්නවා. නිතර දැන් රහ කෑමක් දෙකපු ගමන් ඒ බන්ධනය හටගන්න නැද්ද? හටගන්නවා. ලස්සන කෙනෙක් දෙකපු ගමන් ඒ බන්ධනේ හටගන්නවා. එතකොට බලන්න මේ චන්දරාගේ නම් වූ බන්ධනය නිසා සසරේ ඇවිද ඇවිද යනවා. නමුත් ඔය ජීවිතේ නම් වූ ලෝකී යථාර්ථය යථාර්ථ වශයෙන් වටහා ගත්තොත් ඒ කෙනාට ඒ බන්ධනේ හට ගන්නවද? නෑ. ඒ කෙනා සසරක් පුරාවට බැඳුණු ඒ බන්ධනය සුණු විසුණු කොට දමනවා. ඒ සඳහා ඔහු ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතයේ යථාර්ථය නොදැකීමට ලස්සන නමක් කියනවා. මොකද්ද කියන්නේ? අවිද්‍යාව. මොකක්ද? දැන් අපි කතා වුණා මුලින්ම මේ දේශනේ පටන් ගනිද්දී අපේ ජීවිතේ නම් වූ ලෝකයේ වැහිලා තියෙන ඝන කටුව මොකක්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව නිසා යම් තාක් දේවල් හටගන්නවාද? ඒ හටගන්න දේවල් සියල්ලම අපේ ජීවිත තුළ නැද්ද? තියෙනවා. මේක තමයි ජීවිත තුළ යථාර්ථය පින්වත්නි.
අපතුල මේ ජීවිතේ නම් වූ ලෝකේ සකස් වීම පිළිබඳව තියෙන අනවබෝධය නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා යදිදං අවිජ්ජා පච්චය සංඛාරා. ඔය ආකාරයට අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා. අවිද්‍යාවෙන් තමයි සංස්කාර හටගන්නේ. සංස්කාර කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ සංස්කාර ආකාර තුනකට වදාලා. ඒ තමයි කාය සංස්කාරත්, වචී සංස්කාරත්, ඕ චිත්ත සංස්කාරත්. මොන සංස්කාරද? මනෝ සංස්කාර කියන වචනය පටිච්චසමුප්පාදයේ තුල භාවිතයක් වෙන්නේ නැහැ. කර්මය ගැන කියන අවස්ථාවලදී තමයි මනෝ සංස්කාර කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඉතින් මෙතනදි කියන්නේ මොන සංස්කාරද? චිත්ත සංස්කාර. කාය සංස්කාර කියලා කියන්නේ මොනවද? ආස්වාස ප්‍රාස්වාස කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. ඒක අවස්ථාවකදී ඔය උප්පලවන්නා රහත් මෙහෙණියගෙන් පැනයක් විමසපු විශාක කියන උපාසකතුමාට පෙන්වලා දෙනවා. මේ ඒ විශාක කියන උපාසකතුමා අහනවා, ඇයි මේ ආස්වාස ප්‍රාස්වාසයට කාය සංස්කාර කියලා කියන්නේ කියලා. එතකොට ලස්සන උත්තරයක් දෙනවා ධම්මදින්නා රහත් මෙහෙණිය. එතුමිය කියන්නේ මොකක්ද දෙන උත්තරේ? එතුමිය කියන දේශනා කරනවා, ආස්වාස ප්‍රස්වාස කය හා බැඳී තිබෙන නිසා තමයි ඒකට කාය සංස්කාර කියලා කියන්නේ. ඉතින් අපේ කයේ තියෙන සියුම් ක්‍රියාවලිය මොකක්ද? ආස්වාස ප්‍රස්වාස. ඉතින් අපි චේතනාත්මක වෙන සියුම් ක්‍රියාවලිය ආස්වාස ප්‍රස්වාස. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ගැන අවිද්‍යාව යමකට දුරු වෙනවා නම් එයාට අනිකුත් කය හා බැඳී තිබෙන සියලු දේ ගැන තියෙන අවිද්‍යාව දුරු වෙනවද නැද්ද? දුරු වෙනවා. නමුත් ඒ කෙනාට මූලිකව මේ කාය සංස්කාර ගැන අවිද්‍යාව තියෙනවා. ඒ අනවබෝධයෙන්මයි එයාට කාය සංස්කාර හටගන්නේ. ඊට පස්සේ වචී සංස්කාර. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර. විතක්ක විචාර කියන්නේ ඇයි? විතක්ක විචාර වලට ඇයි වචී සංස්කාර කියන්නේ? ධම්මදින්නා උත්තර දෙනවා. වචනේ හා බැඳී තිබෙන නිසා තමයි විතක්ක විතාර වලට වචී සංස්කාර කියන්නේ. ඉස්සරලා හිතනවා, ඉස්සරලා විතර්ක කරනවා, ඊට පස්සේ වචන කතා කරන්නේ කියලා. ඉතින් බලන්න, එහෙනම් වචනේ හා බැඳිච්ච සියුම්ම දේ මොකක්ද? වචී වචනේ හා බැඳිච්ච සියුම්ම දේ තමයි වචී සංස්කාර තුළ විස්තර වෙන්නේ. මොකක්ද ඒ? විතක්ක විචාර. විතක්ක විචාර වලින් තොරව වචන කතා කරන්න බෑ. දැන් අපි කතා කරන හැම වචනයක්ම පළමුව විතරකයක් පහළ වෙලා දෙවනුවයි කතා කරන්නේ. එතකොට එහෙනම් අවිද්‍යාවෙන් යුක්තවයි අපි විතක්ක විචාර පවත්වන්නේ. ඊට පස්සේ විතරක් නෙවෙයි, චිත්ත සංස්කාර සිත හා බැඳී තිබෙන නිසා. මොනවාද චිත්ත සංස්කාර? සංඥාවත් වේදනාවත්, අපේ සිත තුළ පවතින සියුම්ම දේ. එතකොට මේ ආකාරයට අවිද්‍යාව නිසා මෙම සංස්කාර උපදිද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සංස්කාර මත පදනම් වෙලා හටගන්නවා මොනවද? සංකාරපච්චය විඥාන. විඥානේ ඒ තුල පිහිටනවා. ඒ තුල විඥානේ උපදිනවා. විඥානේ කියා කියන්නේ විශේෂයෙන් දැන ගැනීම. විඥානේ යම් තැනක උපදිනවා නම් එතන නාම රූප හට ගන්නවා. මොනවද හටගන්නේ? නාම රූප. නාම රූප කියන්නේ මොනවද? රූප කියා කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. එතකොට නාම කියා කියන්නේ දේවල් පහක් තිබෙනවා. ඒ තමයි වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර කියන පහ. ඔන්න ඔය පහ හැමතිස්සෙම, ඒ නාම රූප හැමතිස්සෙම විඥානයත් එක්ක බැඳී පවතින්නේ. විඥාණයෙන් බැහැරට යන්නේ නැහැ. විඥාණය හැමතිස්සෙම හටගන්නේ නාම රූපල අනුග්‍රහය ඇතිවයි. නාම රූප හැමතිස්සෙම හටගන්නේ විඥාණේ අනුග්‍රහය ඇතිවයි. එතකොට අන්න නාම රූප, නාම රූප යම් තැනක තියෙනවා නම් නාම රූප විඥාන සම්බන්ධේ එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ ආයතනයක්. මොකක්ද ආයතන? සලායතන එතන තිබෙන්නේ. දැන් මේ ඇස කන නාසය දිවකය මනස කියන්නේ තනිකරම නාම රූප ගුණ. එතකොට අපේ ඇසේ පවතින නාම රූප, කනේ පවතින
නාම රූප. දිවේ පවතින්නේ නාම රූප. කයේ පවතින්නේ නාම රූප. මනසේ පවතින්නේ නාම රූප. එතකොට පින්වත්නි යම් තැනක නාම රූපයන්හි පැවැත්ම තියෙනවා නම් ඒ ඔස්සේ ආයතන හට ගන්නවා. අපි හිතමු ඇස කියලා. එතකොට මේ හට ගන්න ආයතනයක් යම් තැනක තියෙනවා නම් ආයතන සජීවී නම් ක්‍රියාකාරී නම් හැම මොහොතකම හට ගන්නවා මොකක්ද? හැම මොහොතකම ඒ ආයතනයත් බාහිර ආයතනයත් එකතු වෙනවා. මොකකින්ද එකතු වෙන්නේ? විඥාණය හට ගැනීමෙන්. එතකොට එතන ඒ ආයතනේ බාහිර ආයතනයත් එක්ක විඥාණය හට ගැනීමෙන් එකතු වෙද්දී එතන දේවල් තුනක් තියෙනවා. ඒ දේවල් තුනේ එකතුවට කියනනම් මොකක්ද? ස්පර්ශය. මොකක්ද? ස්පර්ශය අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි විඥාණය තියෙනවනේ. විඥාණයයි එකතු වීම. එතකොට ඇහැට නම් රූප පේනවා කියලා කියන්නේ මේ ස්පර්ශය නම් වූ අවස්ථාව. කනට නම් ශබ්ද ඇසෙනවා කියන්නේ මේ ස්පර්ශය කියන අවස්ථාව. එතකොට යම් තැනක ඔය ස්පර්ශය තියෙනවනේ ස්පර්ශයෙන් බේරෙන්න පුළුවන්ද? බෑ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ උපමාවක් කියා දුන්නා. හැම ගහපු ගව දෙනක් වගේ. හැම ගහපු ගව දෙන ගොඩ බිම ඉදදී ගොඩ බිම ඉන්න සත්තු කනවා. ගහකට හේත් වුණොත් ගහේ ඉන්න සත්තු කනවා. බිම වැතුරුනොත් බිම ඉන්න සත්තු කනවා. නැකිట్లా හිටියොත් වාතයේ ඉන්න සත්තු කනවා. වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්තු කනවා. ස්පර්ශය කියන්නේ ඒ ආකාර එකක්. එතකොට ස්පර්ශයෙන් එහෙම ගැලවිලා නෑ. ස්පර්ශයම් තැනක තියෙනවා නම් ඒ ස්පර්ශය නිසා හටගන්නා විඳීම තිබෙනවා. අන්න පස්සපච්චය වේදනා. එතකොට යම් තැනක ඒ සැප දුක් උපේක්ෂා විඳීම් තියෙනවා නම් විඳීම් නිසා හටගන්නා මොකක්ද? තණ්හාව වේදනාපච්චය තණ්හා. යමකට ඇලුම් කරනවා නම් තණ්හා උපදිනවා නම් ඒ තණ්හාවට තණ්හාවෙන් ඇලෙන ආදයට කොටු වෙනවා. ඒකට ඒ දෙයට බැඳී යනවා. අන්න තණ්හාපච්චය උපාදාන. උපාදාන කියන්නේ බැඳී යෑම. එතකොට ඒ ආකාරයට කාමයට බැඳී යනවා කාම උපාදාන. දෘෂ්ටි මතවාද වලට බැඳී යනවා දිට්ඨි උපාදාන. සීල වෘත වලට බැඳී යනවා සීලබ්බත උපාදාන. ඒ විතරක් නෙවෙයි මමය මාගේ මගේ ආත්මය කියලා බැඳී යනවා අත්තවාද උපාදාන. ඔය විදියට හතර ආකාරයකට මේ ජීවිතේ නම් වූ ලෝකේ කොටු වෙද්දි කෙනෙක් ඒ උපාදානෙන් ඒ තුල පිහිටා චේතනා පහල කරමින් මොකද කරන්නේ? කර්ම සකස් කරනවා. අන්න උපාදාන පත්‍ය භව විපාක පිනිස කර්ම සකස් වෙනවා. භවය කියන්නේ විපාක පිනිස කර්ම සකස් වීම. එතකොට භවය විපාක පිනිස කර්ම සකස් වීම තියෙනවා නම් ඒ විපාක පිනිස සකස් වූ කර්මයට අනුව මොකද වෙන්නේ? උපතක් කරා යනවා. එතකොට භවපත්‍ය ජාති. ඒ උපත තිරිසන් ලෝකේ, පිරේත ලෝකේ, නිරේ, මිනිස් ලෝකේ, දෙව් ලෝක, බඹ ලෝක වෙන්න පුළුවන්. කොයි ලෝකයක ඉපදුනත් එතන උපතක් නම් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ජාතිපත්‍ය. අන්න ඉපදීම නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඉපදීම නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනසු පායාස. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මොකද වෙන්නේ? එතකොට ජරාවටපත් වෙන ඉපදෙච්ච කෙනා වයසට යනවා, ලිඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කැමැත්තා නොලැබීමෙන් නොඒක් ආකාරයට ශෝක වැළපීම් දුක් දොමනස ඒ කෙනාට උරුම වෙනවා. ඒ ශෝක වැළපීම් දුක් දොමනස් ආදී උරුම කරගෙන ඒ මතම ජීවිතයේ ගෙවලා ඒ අවිද්‍යාවේම ඉතිරි ඒ අවිද්‍යාවෙන් හටගෙන ඔය විදිහට එන ක්‍රියාවලිය තුළ ඒ කෙනාට මහා දුක් රසක් හට ගන්නවා. දැන් බලන්න මේ පටිච්චසමුප්පාදය තුළ විස්තර කළේ මොකක්ද? දුක් රැසි හට ගැනීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ අවිද්‍යාවම ඉතිරි නැතුව නිරුද්ධ කළොත්. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධයෙන් නාම රූපය නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙනවා. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන්
ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් මේ වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම, දුක් දොම්නස් ශෝක වැළපීම් සියල්ලෙන්ම මුළු මහත් දුක් රැසෙන්ම නිදහස් වෙනවා කියලා වදාලා. එහෙන් පින්වත්නි, ඔබට දැන් පැහැදිලි ඇති, මේ ජීවිතේ නම් වූ ලෝකය අපේ නොවේ. ඒට මම මගේ මගේ ආත්මය කියා තදින් ග්‍රහණය වී හිටියත් ඒක මගේ නොවේ. වෙන කාගේවත් නොවේ. ඒ දේව මැවිල්ලක්ද නොවේ. ඒ ඉබේ හටගත් දෙයකුත් නෙවේ. ඒ හේතුවක ඵලයක්. මේ හේතුවක ඵලය විමසන්නට ඕනේ අපි හොඳින් නුවණින්. කොයි ආකාරයටද? ඉති ඉමස්මින් සති දං හෝති. මේ අයුරින් මේ ඇති කල්හි මෙය වේ. ඉමස් උප්පාදා ඉදං උපජ්ජති. මේ උපදින කල්හි මෙය උපදී. ඉමස්ස අසති ඉදං නහෝති. එතකොට මේ නැති කල්හි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වෙන කල්හි මේ නිරුද්ධ වේ කියලා මේ ආර්ය න්‍යායට අනුව ඒ පටිච්ච සමුප්පාදේ සකස් වෙන හැටි, නිරුද්ධ වෙන හැටි යම් කෙනෙක් විමසලා මේ ජීවිතේ නම් වූ ලෝකේ සකස් වීම වටහා ගන්නවා නම් ඔහුට මේ ඉපදින මෙරෙන සංසාර ගමනෙන් සදහටම නිදහස් වී මේ ජීවිතේ නම් වූ ලෝකයේ ඒ ලෝකයෙන් සදහටම නිදහස් වී පරම සත්‍ය සාක්ෂාත් කරමින් පරම සැනසීම උපදවා ගැනීමේ, අවිද්‍යාව මුළුමනින්ම දුරු කිරීමේ, ආලෝකය ඒ ප්‍රඥාවේ ආලෝකය උදා කර ගැනීමේ, අර අවිද්‍යා ඝන කටු සුනු විසුනු කර විමුක්තිය සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ භාග්‍යය උදා වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ සඳහා මේ අද ශ්‍රවණය කළ පරම ගාම්භීර වූ දේශනය එන තුම්හ සූත්‍රය අප සීලු දෙනාටම ජීවිතාවබෝධය ඇතිවනු පිණිසම හේතු වාසනා වේවා. ඉතින් විශේෂයෙන්ම ඒ උතුම් දම් දෙසුමට මේ අසිරිමත් දම්සක දහම් දේශනය සඳහා දායකත්වය දරන්නේ සාමා කරුණාරත්න මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින්. මේ රැස් වූ ධර්මදානමය පින පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් යසින් වැඩිත්වා. මේ බුදු සසුනීම් ධර්මාවබෝධය ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මෙම උතුම් ධර්මදානමේ පින රැස්කිරීමට මූලික වන ඒ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ අංක 115 දරණ නිවසේ පදිංචිව සිට වසර දෙකකට පෙර පරලොව සැපත් ආචාර්ය ලුකුවිතාන කරුණාරත්න මහත්මයාට මේ සියලුම පින් අනුමෝදන් කරමු. ඒ වගේම මීට දින 21කට පෙර පරලොව සැපත් පින්වත් පියදාස මෑණියන්ටද නමින් මියගිය සියලුම නෑහිත මිතුරන්ටද මේ සියලු පින් අනුමෝදන් වී ඒ පරලෝ මේ පින්වත් සියලු දෙනා නමින් මියගිය ඒ සියලු නෑහිත මිතුරෝ පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වූ සියලු පින අපගේ පින්වත් ඒ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේටත්, සිල්ගුණදම් සුරකින්න මහා සංඝරත්නයටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් වී ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ රැස්වන සීලු පින් අද අසිරිමත් දම්සක ධර්ම දේශනයට දායකත්වය දරන පින්වත් සාමා කරුණාරත්න මෑණියන් ඇතුළු පවුලේ සියලූම දෙනාටත්, ඒ දූදරු මුණුබුරු සියලූම දෙනාටත්, ඥාති හිතමිත්‍රාදී සියලූම දෙනාටත්, ධර්මදේශනාවට උපකාර කළ සියලු දෙනාටත් මේ ධර්ම දේශනාව ලෝකයේ නන් දෙස සිට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේත් නරඹන සියලූම දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ පින්වත් සියලු දෙනා නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් යුක්තව ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පින් විශේෂයෙන්ම අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන යෑමට ඒ තමන් ධාර්මිකව උපයන මුදලින් මාසිකව යම් මුදලක් ශ්‍රද්ධා නාලිකාවට පරිත්‍යාග කරන ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකයන් සියලූම දෙනාටත්
ඒ වගේම ශ්‍රද්ධා නාලිකාව ආරම්භ කරන්නට පවත්වාගෙන යෑමට නන් අයුරින් උපකාර කරනා සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලවල අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේ. මේ ශ්‍රද්ධා නාලිකාවට නන් අයුරින් උපකාර කරනා සියලු දෙනාට මේ බුදු සසුනේම සුවසේ ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.